ලෝකශූරතා ටෙස්ට් තරඟාවලියේ දෙවන අදියරේ යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය හෙට එනම් මැයි මාස 15 වනදා ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ්ගේ පුහුණුකාරීත්වය යටතේ මුහුණ දෙන පළමු තරඟාවලිය මෙයයි. මේ වන විට බංගලාදේශයේ වර්ෂාව සහිත කාලගුණය පවතින හේතුවෙන් දෙරට අතර පළමු ටෙස්ට් තරඟය සඳහා වර්ෂාවෙන් යම් බලපෑමක් එල්ල විය හැකි බවයි නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේ. තවද ඔහු ප්‍රකාශ කර සිටියේ බංගලාදේශයේදීම බංගලාදේශ කණ්ඩායමට මුහුණ දීම එතරම් ලේසි පහසු කාර්යයක් නොවන බවයි. තවද ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට විශාල අර්බුද රැසකට මුහුණ දී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. ඊට හේතු වී ඇති කාරණා වන්නේ ලහිරු තිරිමාන්න මාස 3ක පීතෘ නිවාඩු හේතුවෙන් මෙම තරඟාවලිය ඔහුට අහිමි වනවා ඇති. තවද ප්‍රබල පිතිකරු පැතුම් නිශ්ශංකව ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙම තරඟාවලිය සඳහා නම් කළේ නැහැ. මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය කොට ඇත්තේ චරිත් අසලංකව සීමිත පන්දුවාර තරඟ සඳහා පමණක් යොදා ගැනීමටයි. ඒ අනුව හෙට තරඟයේදී නායක දිමුත් කරුණාරත්න සමගින් ඕෂද ෆර්නෑන්ඩෝ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කිරීමට වැඩි ඉඩක් පවතිනවා. මේ අතර කමිඳු වෙන්ඩිස් පසුගිය දේශීය තරඟ තුළදී දැක් වූ දක්ෂතා පදනම් කරගනිමින් බංගලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරඟයේ ඔහුගේ මංගල ටෙස්ට් තරඟේ වීමට වැඩි ඉඩක් පවතින බවයි වාර්තා වන්නේ. ඒ අනුව බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පළමු ටෙස්ට් තරඟයේ ක්‍රීඩා කළ හැකි ලාංකීය ක්‍රීඩකීන් වන්නේ දිමුත් කරුණාරත්න, ඕෂද ෆර්නෑන්ඩෝ, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනජේඩි සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කමිඳු මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙනිය, විශ්ව ෆර්නෑන්ඩෝ, කසුන් රාජිත, ප්‍රවීන් ජයවික්‍රම හෝ රමේෂ් මෙන්ඩිස් යන ක්‍රීඩකීන්. කෙසේ හෝ ලාංකීය ක්‍රීඩකීන් හට පළමු තරඟයේම ජය ගැනීමට හැකි වේවා යන්නයි අපගේ එකම ප්‍රාර්ථනාව. ඔබ මොකද හිතන්නේ අපට කමෙන්ට් කරන්න. IKKA චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා ලයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. IKKA එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. ඉක්මනින් හමුවෙමු.